Juni visiwinita gota be Rajapaksa ke upandine nimitten Goldface ke indapu pirisak janadhipati lekam karyale anekut gate ratri 12 indang Juni visiwinita ekena pahandara 12 indang ratri ekena dawasa iwara wenakan 12 wenakan e gate idiripita virodaya විරෝධයක් පවත්වන්න යම් පිරිසක් සැලසුම් කළා හිටියා. සමස්ත ගෝල්ෆේස් එක හැමෝම නෙමෙයි කණ්ඩායමක් එකතු වෙලා ඒක ලෑස්ති වුණා. ඒ ලෑස්ති වුණ පිරිසේ අරමුණ උනේ සංකේතාත්මකව මේ උපන්දිනයේ දවස පොදුවේ තිබුණා. අපි ශෝක දිනයක් විදිහට මේක සමරමු කියලා ශෝක දිනයක් විදිහට ප්‍රකාශයට පත් කරමු කියලා. ඒක කොටසක් විදිහට තමයි ගේට් 2 වහන්න සූදානම් උනේ. ඒ අයව තමයි උදේ මේ අයව මේ අය අතර මේ පිරිසක් ගිහිල්ලා මුදල් අමාත්‍යාංශයේ ගේට් 2 ළඟත් විරෝධය දක්වලා තියෙනවා. හැබැයි මුදල් අමාත්‍යාංශයේ IMF එකේ හෝ යම් කිසි රජයේ වැදගත් කටයුත්තකට අදාළ යම් කිසි පිරිසකට බාධා වෙනවද නැද්ද ඒගොල්ලන්ට යන්න ඕනිද ඒ ඉල්ලීමවත් කවුරුත් පොලිසියෙන්වත් මොකක්වත් කරලා නැහැ එකපාරම ඇවිල්ලා මේ විරෝධතා කරපු අය පිරිස අතරින් 21 දෙනෙක්ව කුදලගෙන යනවා විශේෂයෙන් මෙතන විරෝධය නොකරපු ගේට්ටුව කරස් නොකරපු ටිකක් එළියෙන් ඉඳලා වීඩියෝ කරමින් ඉඳපු අනුරුද්ධ බණ්ඩාරත් ඇතුළුව දානිෂ් ශලි ඊට පස්සේ එතන ඉඳපු අපි දන්න කියන අපේ අංජුල රාජපක්ෂ ඇතුළු අයව අත්අඩංගුවට ගන්න. එතකොට මේ අත්අඩංගුවට ගත්ත 21 දෙනා අතර කාන්තාව ඉන්නවා හාමුදුරුවෝ කෙනෙක් ඉන්නවා. එතකොට ඕක තමයි ගෝල් ෆේස් එකේ ප්‍රධාන වශයෙන් සිද්ධ වුනේ. ඊට පස්සේ ගෝල් ෆේස් එකේ තියෙන විරෝධයත් සම්පූර්ණයෙන් ඉවත් කරන්න වගේ මේ ගෝල් ෆේස් විරෝධතා කරුවන් උස්සක් පිරිසක් උස්සන් ගිහිල්ලා විශාල හමුදා සෙබළු පිරිසක් මෙතනට ආවා. නමුත් ඒත් එක්කම අපි සමාජ මාධ්‍ය වලින් ගිය නිසා යම් පිරිසක් එකතු වුණ නිසා ඒ උත්සාහය එහෙම ක්‍රියාත්මක වුණේ නැහැ. නමුත් ඒක තමයි ගෝල් ෆේස් එකේ 20 වෙනිදා උදේ සිද්ධ වුණ සිදුවීම. මේකෙන් පස්සේ මේක ගැන අපි කතා කරාම එතන ඉඳපු විශේෂයෙන් අපි හිටියේ නැහැ අපි මේක දැනගත්තට පස්සේ එතනට ගියේ අපි දැනන් හිටියා මෙහෙම එකක් වෙන බව අපි කලින් දවසේ රාත්‍රී 12 වෙනකම්ම එතන හිටියා අපි බලාපොරොත්තු වුණේ රෑ 12 ඉඳන් ඒගොල්ලෝ පටන් ගත්තේ 12 ඉඳන් තමයි ගේට් 2 ඉස්සරහා විරෝධය පටන් ගත්තේ ඒගොල්ලෝ හඩ් ගැහුවා සමහර තැන්වල එක ගේට් 2ක මුදල් අමාත්‍යාංශයේ නෙමෙයි ජනාධිපති ලේකම් කාර්යාලයේ මොකද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ දැන් ගෙදර යා යුතුයි අපි මේකදී අපි කියන්න ඕනේ වැදගත්ම දෙයක් අපි මේ වෙද්දි ගෝල් ෆේස් එකේ ඉන්න අය එළියේ ඉන්න අය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගෙදර යවන සටනේ ඊළඟ අදියර මේකේ අවසන් අදියර ගැන කල්පනා කරමින් ඉන්න අපිට මොකද්ද කරන්න පුළුවන් ප්‍රධාන වශයෙන්ම අපි තීරණාත්මක දිනයක් ජුනි 9 හෝ නැත්නම් දින 100 පිරණ දවස මේ තීරණාත්මක දිනයක් වෙද්දි ඉවත් කිරීමට ඒ දිනේ වෙද්දි ඉවත් නොවුනොත් එහෙම දැවැන්ත ඒ ප්‍රතිචාරයක් දෙන විදිහට ඒක දැවැන්ත විරෝධයක් වෙන්න පුළුවන් වෙන දෙයක් වෙන්න පුළුවන් දැවැන්ත විදිහේ යම්කිසි වැඩපිළිවෙලක් ගැන සාකච්ඡා කරමින් ඉන්නවා ප්‍රශ්න දින ඔබ සූදානම්ද මිනිස්සු ජනතාව සූදානම්ද ඒකට සහභාගී වෙන්න සූදානම්ද කියන එක මොකද මේ වෙලාවේ ඉතාම පැහැදිලි මේ ගෝඨාභය රාජපක්ෂ වගේ කෙනෙක් ඉන්න තුරු මේ කියන්නේ කිසිම දෙයක් නොදන්න අපි නැවත මතක් කරනවා පහුගිය සතියක් තිස්සේ ඕනම් බලන්න ගෝඨාභය රාජපක්ෂගේ Facebook එක ගිහිල්ලා සතියේ දවසින් දවස ඔහු කරපු රැස්වීම් ගැන දාලා තියෙන මාධ්‍ය නිවේදන ටික බලන්න කිසිම තේරුමක් ඇති තීන්දුවක් කරන් තියෙනවද කිසිම තේරුමක් ඇති වැදගත් අලුත් දෙයක් කියලා තියෙනවද ආයෝජන ගේන්න වැඩ කටයුතු කරන්න ඕනි කියලා කිව්වා වගේ නිකන් බොළඳ සහ පතෝල වචන මිසක් කිසිම තීරණාත්මක විදිහට අපිට සහනයක් ලැබෙන විදිහේ හරි නැත්තම් මේ රටේ අර්බුදයේ විසඳීමට තීරණාත්මකයි කියලා පේන විදිහේ ඩිසිෂන් එකක් කරන් තියෙනවා විදේශ නියෝජිතව හම්බෙලා තියෙනවා තානාපතිවරු මහ කොමසාරිස්වරු කිසිම අහවල් විදිහක ආධාර මුදලක් ලැබෙනවා වෙන්න පුළුවන් ණය මුදලක් ලැබෙනවා වෙන්න පුළුවන් අහවල් ගනුදෙනුව වෙන්න පුළුවන් මොකක් හරි තීරණාත්මක ඩිසිෂන් එකක් ඒ සාකච්ඡාවලදී අරන් තියෙන බවක් පේනවා කිසිම මේ අර්බුදයට විසඳුම් සෙවීම සඳහා ඒ නිර්මාණශීලීත්වය හැකියාව කැපවීම කිසිම දෙයක් නැති බොරුවට දැන් බංකරේ ඉන්දියා මෙච්චරකල් බංකරෙන් එළියට ආවට පස්සෙත් බොරුවට මාධ්‍යවල රඟන්න බොරු කිසිම දැනුමක් නැතුව බොරු කතා කරන්න තෙල් ටික බෙදා හැරීමේ ප්‍රශ්නටත් විසඳුමක් එයාට නැහැ කියන්නේ විධිමත්ව බෙදා හරින ඉල. ඉතින් එහෙම ජනාධිපතිවරයෙක් ඉන්න තුරු අනිත් එක තමයි රනිල් වික්‍රමසිංහ ආවම මේ රටට ආධාර ලැබෙයි, සපෝට් එක ලැබෙයි, වෙන රටවල් උදව් කරයි කිව්වා. නමුත් ඊටාම පැහැදිලිව පහුගිය සති දෙක ඇතුළේ ඉලතර වුණා. බොහෝ රටවල් තවම සූදානම් නැහැ මේ ආණ්ඩුවට දෝ කරන්න. මොකද ගෝඨාභය රාජපක්ෂ කියන්නේ ජනාධිපති පොහොට්ටුව තමයි අති බහුතරයක් ඉන්නේ. ඒතොර ඒ ජනාධිපතිවරයාගේ මේ කැබිනට් මණ්ඩලයේ ඉන්නවා අපරාධකාරයෝ. නඩුදි කරන තීන්දුව වලින් දනුවල් ලැබුව අපරාධකාරයෝ. ඉතින් මේ ආණ්ඩුව විශ්වාස කරන්න සූදානම් නැහැ ජාත්‍යන්තර සමාජයේ. ඉතින් මේ ආණ්ඩුව ගෙදර යවන තුරු අපි හිතන බොහෝ ප්‍රශ්නවලට විසඳුම් ලැබෙන්නේ නැහැ. ඉන්ටර්නැෂනල් සපෝට් එක ලැබෙන්නෙත් නැහැ. මේ ජාතික රටේ මිනිසුන්ට ඒ අවශ්‍ය උද්‍යෝගය එන්නෙත් නැහැ. සහ මේ විරෝධතා නතර වෙන්නෙත් නැහැ. මේ මිනිසුන්ගේ අසහනය කේන්තිය නතර වෙන්නේ මේ වැර. ඒ කියන්නේ අර්බුදයක් ඇති වුණාම ඒකට වග කියන්න ඕනි මිනිහට බෑ. මිනිසුන්ට මේ විධාන දෙන්නේ. අර්බුදයට වග කිය යුතු මිනිසුන්ට ඇවිල්ලා කංචන විදේශයකට කියන්න පුළුවන්ද මේ කොහොමද අපි ඇයි පිළිගන්නේ කංචන විදේශයකට කිව්වම පෝලිං වල ඉන්න එපා මේම අර පිරිමැස්ම පාවිච්චි කරන්න. එහෙම පිළිගන්න මිනිස්සු සූදානම් වෙනවද? මොකද මෙතනට මේ රට වැට්ටපු කණ්ඩායම එක්කනේ ඉන්නේ කංචන විදේශයක. ඒතොර ඒ කණ්ඩායමට බෑ මේක විසඳන්න අවශ්‍ය පියවර ගන්න.
ඒක රටේ මිනිස්සු බාර ගන්නෙත් නෑ ජාත්‍යන්තර සමාජය බාර ගන්නෙත් නෑ ඉතින් ඒ අනුව මේ ජනාධිපති ගෙදර යනතුරු මේ ආණ්ඩුවේ මේ සෙට් එක ගෙදර යනතුරු මේක ඉවරයක් වෙන්නේ නෑ ඒත් ඒගොල්ලොන්ට මේ වෙලාවේ ඒක ඒගොල්ලොත් දන්නවා දැනගෙන ඒගොල්ලන්ට ඔක්කොම වඩා වැදගත් වෙන්නේ තමන්ගේ බලය ඉතින් ඒ නිසා අපි ඉතාලම පැහැදිලි නැවතත් මේ රට නැවත ප්‍රශ්න ගොඩකට මුහුණ දෙමින් ඉන්නවා අපිට පැහැදිලිම දේ තමයි අපිට ඉදිරි කාල සීමාව ඇතුලේ අපි නිශ්චිත අවසන් මේ එකට එන්න ඕනි මේ ගෙදර යවන එක ඉවර කරගන්න අවසන් විරෝධතා මාලාවකට එන්න ඕනි ඒකට ජනතාව සහභාගි වෙන්න ඕනි ඔබ සූදානම් වෙන්න ඕනි මේක අපි කාගේවත් අරගලයක් නෙමෙයි මගේ අරගලයක් නෙමෙයි යහවල් පක්ෂය අරගලයක් නෙමෙයි යහවල් සිවිල් සංවිධානයේ අරගලයක් නෙමෙයි යහවල් නිර්පාක්ෂිකයි කියලා කියා ගන්න අයගේ උනත් අරගලයක් නෙමෙයි මේක අපි හැමෝගෙම එකතු වෙලා අරගලයක් පක්ෂවල අය නිර්පාක්ෂික අය ඒ අය මේ අය ඔක්කොගෙම අරගලයක් එතකොට මේක ගෝල් ෆේස් එකේ තියෙන්න ඕනෙත් නැහැ මේක ඔබ ඉන්න ගෙදර වෙන්න පුළුවන් අපි 20 වෙනිදා ඉල්ලීමක් කරා මේ මූසලයාගේ උපන්දිනේ තමන් ඉන්න තැනක ඉඳන් අද හැන්දෑවට හරි පාරට බහින්න අද ඔබ අද දවසේ වෙලාව දිනවා හැන්දෑවට හරි ගමේ අයත් එක්ක කතා වෙලා ඉන්න තැනක 5 දිනක් හරි 10 දිනක් හරි පාරට බහින්න අපි දන්නවා මේ වෙලාවේ ගෝල් ෆේස් එකට ගහ දැන් මේ උදේ කට්ටිය රැස් කරපු වෙලාවේ කට්ටිය කතා කරලා කිව්වා එන්න ඕනි හැබැයි එන්න විදියක් නැහැ එන්න වාහනයක් නැහැ නැත්තම් එන්න පාරේ ප්‍රවාහන මාධ්‍ය අඩුයි දැන් මෙතන අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බාල මණ්ඩලේ වුණා තමන්ගේ උපරිම බලය මෙතනට ගේන්න විදියක් තියෙනවද කියන කතා කරමින් ඉන්නේ කොහමද උපරිම පිරිස ගේන්නේ ගේන්න අවශ්‍ය වාහන නැහැ එන්න විදියක් නැහැ අන්තර් විශ්වවිද්‍යාල කොළඹ පිට ඉන්න අයට කොළඹට එන්න විදියක් නැහැ ඒත් ඔවැනි තත්ත්වයක් යටතේ තමයි අපි මේ ඉන්නේ ලිප්ටන් වටරවුමේ අද දවල්ට සූදානම් කරලා තිබුණු අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බාල මණ්ඩලේ පාගමන සහ විරෝධය එක්ක ඒත් එක්කම අපි ඔබට ඉල්ලන්නේ ඔබ මෙතනින් පටන් ගන්න වැඩේ මේ විරෝධය ගෝඨාභය රාජපක්ෂගේ කළු උපන්දිනය ශෝක දිනය සැමරීම ඔබ දන්නවා අද උදේ ගලදාරි හෝටලේ කොඩිය අඩකුබු කරන්න විරෝධතාකරුව මැදිහත් වීමෙන් පුළුවන් වුණා. ඒතකොට මේ වගේ මේ විරෝධය පෑම ඒතර ගේට්ටු වැසීමත් ඒ විරෝධය පෑමේ දිගුවක්. එතකොට ඒකට තමයි පොලිස් මර්ධන එල්ල වුණේ. ඒ අයව දවල්ට උසාවියට 10යි 10යි. ඊට පස්සේ අනෙක් එක තමයි මේකේ අනෙක් කොටස තමයි මේ වෙද්දී 9 දිනෙක්වට වරෙන්තු කරලා තියෙනවා. අත්අඩංගුවට ගන්න කියලා දෙනවා. ජගත් මනුවරණ, ලහිරු වීරසේකර, එරංග ගුණසේකර, රත්කරෝ විජනරතන හාමුදුරුවෝ, වසන්ත මුදලිගේ ඇතුළු 9 දෙනෙක් ඉන්නවා. ධම්මික ඇතුළු 9 දෙනෙක් ඉන්නවා. එතකොට මේකේ අනිත් එක. ඔව් දැවුන් හෙට සමහර විට අධිකරණයේ කටයුත්ත සිද්ධ වෙයි ඔවුන්ට අදාළව. එතකොට අපි හෙටත් සමහර විට ඒකට අදාළ විරෝධයක් දක්වන්න බලාපොරොත්තු වෙනවා. එතකොට මේ විරෝධතා මාලාව. දැන් ඔබ අපි දන්නවා ගෝල් ෆේස් එකට එන්න බෑ. ගෝල් ෆේස් එකට එන්න ඕනෙත් නැහැ. හැමෝම ගෝල් ෆේස් එකට එන්න ඕනේ නැහැ. මේ ඉදිරියේදී අපි හිතමු අපි බලමු ජූලි 9ද. ජූලි 9 බොහෝ විට ජූලි 9 වෙද්දි ගෝඨාභය රාජපක්ෂ ගෙදර යවන්න. මේ ඩේට් එක තියාගමු. මේ ඉලක්කය තියාගමු. මේ කීයක් ඇරස් කරා. මෙතන 21ක් ඇරස් කරා. තව 100ක් විතර ඒත් එක්කම එනවා. තව විශාල පිරිසක් ඒත් එක්කම එනවා. එතකොට එකෙක් ඇරස් කරද්දී 10 දෙනෙක් එන තැනට එක්කෙනෙක්ව හිර කරද්දී තව 10 දෙනෙක් එන තැනට මේක හදාගමු. මේක එකතු වෙමු. අපි ශක්තිමත්ව මේ විරෝධය ගෙනියමු. අපි නිශ්චිත දවසක් වෙද්දී ගෝඨාභය රාජපක්ෂව යවන්න ඕනි කියන තැනට ඉලක්කය හදාගමු. ඒක තනියම කරන්න බෑ. අපි හැමෝම කරන්න ඕනේ දෙයක්.